आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सीत उदासन प्रवृत्ति विकाशयाय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल आंडुव वग संग्राम्यक गेन कथा कलत रटे तीयेन्ने सागत संग्राम्यक सजित कियाय आहार अर्बुदयट मुहुण देन्न मिरिस पैलयक हरि हिटवला वग संग्राम्यक अरमन्न ऐमति बंदुलगेन योजना दूषण वंचो ऐति पक्ष समग संदानगत वेन्ने नहे एल्विन कियाय प्रथमेन देशीय पुआ ඉහළයන් බඩු මිලට එරෙහිව මේ වන විට ජනතාව වීදි බසින්න පටන් අරන් මේ වෙනකොට සතොසෙන් 1 අයකට දෙන හාල් කිලෝ 5 උත්සව සමය වෙනුවෙන් පමණක් කිලෝ 10ක් කළ බව ඇමති බඳුළු ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා දවසින් දවස ඉහළයන් බඩු මිල නිසා ජනතාවට දැන් එල්ලෙන්න වැලක් නැතිව ඉන්න වෙලා තියෙන බව ජනතාවම පවසනවා වෙළඳ පොලේ තියෙන බඩු ගජරා මිට ගණන් ගිහින් කිරිපිටි හැන්ද ගාලවත් බොන්න කොහෙවත් නැහැ. බත්යකට එළවලුවක් එකතු කරනවා කියන්නේ ඒක රාජභෝජනයක් තරමට වටිනවා. වෙළඳ ඇමතිතුමාගේ සතොසෙත් සමහර බඩු නැහැ. සතොසේ එක් අයකට දුන්නේ හාල් කිලෝ 5යි සීනි කිලෝ 2යි. උත්සව සමය වෙනුවෙන් එය හාල් කිලෝ 10ක් ලෙස ඉහළ දමන්න වෙළඳ ඇමති තීරණය කළා. නමුත් එය తాවකාලික තීරණයක් පමණයි. කෙසේ වෙතත් සතොසේ සීනි තිබුණේ නැත්නම් සීනි කිලෝ 2 වෙනුවට තවත් හාල් කිලෝ 2ක් එකයි කුට ගන්න පුළුවන් කියලා ඇමතිතුමා කියනවා. අපි පසුගිය මාසයක කාල පරිච්ඡේදයේ පුරාවට නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කට අලෙවි කරනු ලැබුවා. උත්සව සමය වන විට අපි කිරි සම්බ වෙනුවට ආදේශකයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඊටාම සුපිරි සම්බ සහල් කිලෝවක් රුපියල් 130 බැගින් අලෙවි කරා. මුල් අවස්ථාවේදී අපි එක පාරිභෝගිකයෙකුට දුන්නේ කිලෝ 3ක්. ඊට පසුව ඒ ප්‍රමාණවත් නැති බවට මැසිවිලි නැගෙන විට අපි ඒ දෙන ප්‍රමාණය කිලෝ 5 දක්වා වැඩි කළා. හෙට දිනේ සිට දෙසැම්බර් 31 වෙනිදා වෙන තෙක් සතොස වෙළඳසැල් තුල සාමාන්‍ය පාරිභෝගිකයට මෙතෙක් ලබා දුණු සාල් කිලෝ 5 වෙනුවට සාල් කිලෝ 10 බැගින් ලබා දෙන්න ලෙස ලබන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් 10 බැගින් ලබා ගන්න ඒ දෙන ප්‍රමාණය දෙසැම්බර් 31 වෙනකම් පමණයි. හෙට සිට දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙන තෙක් තානමල්ලට සීනි මිලදී නොගන්න පාරිභෝගිකයට ඒ මිලට 1998 මිලටම සම්බ කිලෝ 2ක් වැඩිපුර ගන්න පුළුවන්. ඒ කියන්නේ සීනි කිලෝක් අපි අලෙවි කළේ 125 බැගින් සීනි කිලෝ 2 250නේ. යම් කිසි වෙළඳසැලක සීනි නොමැතිනම් සම්බ ලැබෙන්නේ සාමාන්‍ය රුපියල් 10යි තානමල්ලට. ඒ වෙනුවට කිලෝ 12ක් ලැබෙනවා. ඇමතිතුමා කියන විදිහට සීනි නැති වුණොත් හාල් දාලා තමයි අපිට තේ බොන්න වෙන්නේ. මේ අතර විපක්ෂය ඉහළ යන බඩු මිලට වගේම ඉන්ධන මිලට එරෙහිවත් ජනතාව එක්ක පන්දම් අරගෙන දැන් වීදි බහින්න පටන් අරන්. ඒ අනුව ඉන්ධන මිල මෙන්ම බඩු මිලට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේ පන්දම් විරෝධතාවයක් පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්ධන මිල වැඩි කිරීම තුළ ඉතාම අසාධාරණ තත්යකට පත් වෙලා තියෙනවා. අදන විට අපේ රටේ බලශක්තිය ක්ෂේත්‍රයේ ඉතාමත්ම ප්‍රශ්නකාරී තත්යකට පත් වෙලා තියෙනවා. රටේ ඩොලර් රිංගියක් තියෙනවා කියනවා. ඩොලර් රිංගියක් තියෙද්දි පවුල් පිටින් පිටරට යනවා. මන්ත්‍රීවරු ඇමතිවරු 60 දෙනෙක් දැන් පිටරට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමස්ත පවුලම අපි දැක්ක ඊයේ පෙරේදා ගිහිල්ලා තිරුපති වන්දනාවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුවට කියනවා මේ ජනතාව රවට්ටන එක වහාම නතර කරන්න. වහාම ඉහළ දැමු ඉන්ධන මිල අඩු කරන්න. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය ලිහිණියා ගම පොළ භූමිය අසලද ඉහළ යන ඉන්ධන ගෑස් ඇතුළු බාණ්ඩ මිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්ුණා. ජනතා විමුක්ති පෙරමුණද මෙවන විට වීදි සංචාර ආරම්භ කර තිබෙනවා. ඒ බාණ්ඩ මිල ගැන සොයා බැලීමටයි. ආණ්ඩුවට සල්ලි නැහැ, ඩොලර් නැහැ, විදේශ විනිමය නැහැ. ලබන මාසේ අත්‍යවශ්‍ය බහන් ටික ගෙනගන්න සල්ලි නැතුව ඉන්නේ ආණ්ඩුව. දැනටමත් වරායේ කන්ටේනර් 1500ක් අතර ඉර වෙලා තියෙනවා. ඩොලර් නැසසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒව මිනිසුන් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ අලුත් අවුරුද්දක් එනවා. අලුත් අවුරුද්දට අඩු ගන්න මිනිසුන්ට කිරිබත් එක ලුණු මිශ්‍රයක් කන්න පුළුවන් තත්ත්වෙ නැවි තියෙන. හාල් මිල වැඩි වෙලා, පොල් මිල වැඩි වෙලා, එළවලු උප් මිල හොඳටම වැඩි. මුදල් නැමැති ගෙදර යනවා නිවාඩු ගන්න. අගමැතිතුමා යනවා තිරුපති දේවාලයේ දෙවියන් වඳින්න. ඉතින් ඒ නිසා අපිට පෙන්දේ තමයි ඒගොල්ලෝ තමන් ගැන විතරක් හිතනවා, රට ගැන හිතන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂුද සිල්වා මහතා සිය නිල රථය පසෙක තබා ත්‍රිරෝද රථයකින් එළවලු රැගෙන ඒම සඳහා පිටත්ව ගියේ මේ ආකාරයටයි. මොකද මේ ත්‍රිවිල් එකට බැස්සේ සර්? දැන් පෙට්‍රෝ ගන්න බැහැ. බැහැනේ. එතනවත් මේකවත් යන්න අමාරුද? හයර් රථ යන්නද බලාපොරොත්තු වෙ? හයර් යන්න බැහැ දැන්. මිනිසු නගින්නේ නැහැ. මේකවත් නගින්නේ නැහැ. අපි එන්නද? හරි 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 හරි. හයර් එකක්ද?
මේ රෝඩ් හොයන්න යන ගමන. ආ ඒ වෙරේ. ලොකු වාහන යන්න බෑ. ඉන්ධන බිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයකට යාමට ලබන සතියේ සිදු වන බව රාජ්‍ය අමාත්‍ය දෙලුම් අමුණුගම මහතා පවසනවා. මේ අතර මාධ්‍ය විසින් සිදු කරන වාර්තාකරණය පිළිබඳවද රාජ්‍ය අමාත්‍යවරයා ආසිය අදහස් පළ කළා. අපේ මාධ්‍ය ආයතන අපේ රටේ බලයට පත් කරන්න විශාල කාර්යභාරයක් කියලා ඒක අපි නෑ කියන්නේ නෑ. බහුතරයක් මාධ්‍ය ආයතන. හැබැයි අද බලනවා අපිට පේනවා රැල්ලට වගේ හැම වැරද්දම පමණක් ඉස්මතු කරන්න උත්සාහ කරනවා. සමහරක් නාලිකා තියෙනවා ඒකට හදපුවා. ඒ වගේන කවුරුත් සැලකිලිමත් වෙන්නේ නැහැ. රේටින්ග් කියලා එකක් තියෙනවා. ඒ රේටින්ග් එක ඉහළ තිබ්බහම තමයි මාධ්‍ය ආයතනේ තනතුරු මේ තියෙන තැනමනින්. අපේ රටේ මිනිස්සු හොඳ නිවුස් බලන්න කැමති නැහැ. කවුද කැමති හොඳ ප්‍රවෘත්තියක්? අපේ නාලිකා දෙක අඩුවෙන්ම රේටින්ග් වල තියෙන්නේ. රජයේ නාලිකා. ඒ කොයි ආණ්ඩුවවත් රේටින්ග් අඩුම දෙන්නේ. මොකද හොඳ කිව්වම කවුරක්වත් බලන්නේ නැහැ. ළමා උද්‍යාන හැදෙනවා, රතගාල හැදෙනවා, පාර හැදෙනවා. මේකත් අප්පර තුනක් විතර පෙන්නනවා. ලාම්පුතෙල් පෝලිම පෙන්නනවා පැය භාගයක්. පැය භාගයක් නෙමෙයි විනාඩි 5ක් විතර. ලාම්පුතෙල් පෝලිම පෙන්නේ. රජයන් පත් කිරුවා වගේ රටේ අනාගතය පිළිබඳවත් කල්පනා කරලා මාධ්‍ය ආයතනත් වැඩ කරන්න අවශ්‍යයි. ඩීසල් මිල ඉහළ දාලා බස් ගාස්තුව පහළට දාන්න එහෙම එකක් කරන්න බෑ. නිසා යම් ගාස්තු සංශෝධනයකට අපි ලබන සතිය යන්න වෙනවා. අසහනය සහ පීඩනයේ පැකේජය ජනතාවට හඳුන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ආණ්ඩුව යෝජනා කරනවා වගා සංග්‍රාමය. හැබැයි අද රටේ තියෙන්නේ සාගත සංග්‍රාමය. මේ ඔක්කොම මේ ආණ්ඩුවේ වැරදි නිසා හැම තැනකම ගෑස් පුපුරන සිලින්ඩර් ලක්ෂ 3කට 4ක ප්‍රමාණයක් තියෙනවා. පාරිභෝගිකයට ගෑස් සිලින්ඩර් දීලා කොයි වෙලාවේ පිපිරෙයිද දන්නේ නැහැ. කවුද මේවට වග කියන්නේ? සුදු කරපටි අපරාධ මේවා. පැහැදිලිවම අපේ රජයක් යටතේ මේ මහා විනාශය කරපු සියලු දෙනාම අපි නීතිය හමුවට ගෙන එනවා. සතසත මම ගියා. කිරිපිටි නැ, සීනි නැ, ලොකු ලුණු නැ, මහ ලොකුවට ඇමතිවරු නම් කියනවා. ඔක්කොම තියෙනවලු. අලුත් අවුරුදු පැකේජයක් දෙනවලු. රටේ ජනතාවට දුන්නු එකම පැකේජය අසහනේ, පීඩනේ, දුක කඳුල වේදනාවේ පැකේජය. වෙන පැකේජයක් ජනතාවට ලැබිලා නැහැ. අපේ රටේ පොහොර අර්බුදය දැන් තක්කාලි ගෙඩිය පවා හොරකම් කරන තැනට ඇවිල්ලා. දැන් ඉඳලම ආහාර අර්බුදයකට පෙර ලකුණු පහළ වෙලා අවසන්. සෑම නිවසකම මිරිස් පැලයක් හරි වවලා වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න කියලා ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ පොහොර ඇත්ත කතාව. රසායනික පොහොර තහනමක් පනවන්න රජයේ කටයුතු කළේ හිතු මතේ ගත්ත තීරණයකට අනුව බවට මේ වන විට ඔප්පු වෙමින් පවතිනවා. ඒ බව රජය නියෝජනය කරන දේශපාලඥයින් වගේම කෘෂි විද්‍යාඥයින් පවසනවා. රසායනික පොහොර තහනමට අදාළ ගැසට් පවා ගැහුවා. ඊට පස්සේ ගහපු ගැසට් රිවර්ස් කළා. රජයේ මේ ක්‍රියාවලිය හරහා වාසි හිමි වුණේ අවසානයේ පුද්ගලික සමාගම් වලටයි. දැන් රසායනික පොහොර ගෙන්වන පෞද්ගලික සමාගම් හිතූ හිතූ ගණන් වලට පොහොර අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙනවා. කීය කීය හරි දීලා Taman අතේ තියෙන දේ විකුණලා උකස් තියලා හරි පොහොර ගන්න දැන් ගොවීන් පෙළඹිලා. රසායනික පොහොර මේවන විට ලැබෙමින් පවතින බවයි අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසන්නේ. පොහොර මිල කියන එකට විසඳුම් දෙන්න අපිට බෑ. ඒක ලෝක වෙළඳ පොලේ ගන්න තීන්දුවක් උඩ තමයි හැමදේම තීන්දුවේ. පොහොර පොහොර කවද ලැබෙයිද ගොවීන්? පොහොර ලැබෙනවා. පොහොර ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා කියලා රසායනික පොහොර තහනම රජයේ පරමනකොටම කෘෂි විශේෂඥයින් අනතුරු ඇඟෙව්වා. දැන් රටේ බරපතල ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු 15 වෙමින් තියෙනවා. මීට ආණ්ඩුවේ ඇමතිවරුන් පිළියම් යෝජනා කරනවා. වෙනත් අයට දෙස් දෙවුල් දෙමින් සිටිනව වෙනුවට දැන් අපිට පුළුවන් මේ රට තුල කෙටි කාලීන පළදරන මිරිස් පැල කීපයක්, බටු බණ්ඩප්පා, නිමිති වෙලා, මෑකරල් කෙටි කාලයකදී පළදරන ඒ නිවසට පරිභෝජනයට ගන්න පුළුවන් දෙයක්. ඒ නිවස තුලම හදාගන්න හැමෝම එකතු වෙලා තමුන්ගේ ටික තමුන්ට හදාගත්තොත් ලෝකයේ පවතින මේ අර්බුදයට එකම විසඳුම වෙන්නේ නිෂ්පාදනයේ වැඩි කිරීම පමණයි. ගිරාඳුරු කෝට්ටේ තෙල්දෙනියාය මහවැලි ගම්මානයේ වීගොවින් කාබනික දියර පොහොර වගාවට යෙදුවත් හිතපු තරම් අස්වැන්නක් ලබා ගන්න බැරි වුණු බවටයි මැසිවිලි නගන්නේ. මේ නිසා රජින් ලබා දුන් දියර පොහොර කෑන් සමහර ගොවින් වීසි කර දැම්මා. වැඩ කරන අපේ නිරුවා ගොවියගේ බඩට කෙලියා කියලා තමයි කියන්න වෙනවා. මේ පාර වී 8ක් බලාපොරොත්තු වෙන්න එපා. කිසිම කෙනෙකුට දෙන්න මේ වී 8ක්වත් අපි. මිනිහෙක් මොකද මිනිහට ඔළුවක් නැත්නම් ඔළුවක් මොකද මිනිහට ඔළයක් නැත්නම්.
කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ යටතේ කුඹුරු වගා කළ මැදිරිගිරිය දියසෙන්පුර ගොවින්ද කාබනික දියර පොහොර කෑන් විසි කර දැමුවේ වගාවට යොදලා ලැබිච්ච දෙයක් නැති නිසායි. කෝට ව්‍යාපාරකව හිතු හිතු ගාන වලට තෙල් පොහොර විකුණනවා අහිංසක දුප්පත් මිනිසයා තමයි හැමදේම තැම්බෙන්නේ අපිට මැහි තෙල් බොන්න තමයි වෙන්නේ මේ වන් කොහොමද රටට වතස පෑන්නේ අපිට පොහොර ටික ලැබුණා නම් මේ ප්‍රශ්නයක් නැහැනේ මාතර දෙනිපිටිය බෝධගල ග්‍රාම සේවා බල ප්‍රදේශයේ එළවලු වගා කරන ගොවීන් පොහොර නැතිව අන්ත අසරණ වෙලා අස්වැන්න නැති භෝග වගාව ගලවලා වීසි කරලා දාන්න ගොවීන් කටිදු කලේ හිතේ තියෙන දුක දරා ගන්න බැරුව බඩුමීන දවසින් දවස මුන්ට හැක්කන නැතේ හැක්කන හැටි නැතුව මම මේ ඉන්නේ රස්සාවක් නැහැ වෙනද තොල් කරලා පොලෝ කොටලා හරි හැලිය දැන් පොලෝ කොටන මේ කවුරු කුලි වේලකට ගන්නේ නැහැ මේ අතර බණ්ඩාර වෙල හීල්ලොය කුරුඳු ගොල්ල ප්‍රදේශයේ ගොවීන් සිය තක්කාලි වගාවට පොහොර නොමැතිව අසරණ වූ පුවතක් අද වාර්තා වුණා වගා කරන්නවත් පොහොර නොමැතිව තියෙද්දී සොර සතුරු බියක් දැන් ගොවීන්ට ඇති වෙලා මේ විදිහට තක්කාලි හොරකමේ යෙදුණු පුද්ගලෙක් ගොවීන් අල්ලා බණ්ඩාර වෙල පොලිසියටත් බහර දීලා කවුද මේ තැනට ජනතාව ඇදලා දැම්මේ සීත කාමරවල ඉඳගෙන ටයි කෝට් ඇඳගෙන ජනතාවගේ පිනෙන් බලයට පත් වෙලා ඉන්න ඇමතිවරු බලධාරීන් වගකීම්ෙන් මේ සියලු දෙනා ගත්ත තීන්දුව තීරණ නිසා අද රටේ තක්කාලි ගෙඩියත් හොරකම් කරන තැනට ඇවිල්ලා හෙට වෙනකොට මේ තත්ත්වය කොහොම වෙයිද දූෂණ සහ වංචා චෝදනා ඇති පක්ෂ සමග කිසිසේත් සම්බන්ධගත වීම අදහසක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. කටට ආපු දේ කියන්න කලින් පොඩ්ඩක් ඇහුවා නම් ඔහොම ඇනගන්න වෙන්නේ නැහැ කියලයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කරන්නේ. මේ රටේ පෞගේ කාලේ ආණ්ඩු කරපු මේ ආර්ථික විනාශ කරපු රට ණය කරපු රටේ මහජන මුදල් හොරකම් කරපු නාස්ති කරපු කිසිම දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙලා රට හදන්න බෑ අපි නිසා කායකවත් එකතු වෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි ඒ පක්ෂවල නායක මට්ටමේ හිටපු අමතිකම් දරපු තනතුරු දරපු මේ ආණ්ඩුවත් ඉඳගෙන 20ට අත උස්සලා අයවැයට අත උස්සලා මේ ආණ්ඩුව ගැන සීලු 50ට අත උස්සමින් කුරුවට නිකන් කකුලක් එලී තියන් කෑ ගන්න මාතෘන් කියන කතාව පිළිගන්න එපා කියලා අපි ජනතාවට කියනවා මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවුරුදු 11ක් මහලේක. හැබැයි මගේ අතින් කිසිදු දවසක වැරදීම් සිදු වෙලා නැහැ. දකින්නවා සමහර දේශපාලන පක්ෂවල නායකයෝ මේ දවස්වල විවිධ ප්‍රකාශ කරන. ඒ ප්‍රකාශ කරන කලින් පොඩ්ඩක් අපෙන්වත් ඇහුවනම් අද ඔය සමහර කියන ඇනගන්නවයි කියන්නේ. ඇනගන්න වෙන්නේ නැහැ. මොකද අපි කවදාවත් ඇනගෙන නැහැ. අවුරුදු 11ක් පක්ෂ 14ක් එකට තියාගෙන කරපු සන්ධානයේ ලේකම්වරෙක්. බොරුවට හරි අපිට නඩුවක් නැහැ. නඩු දාන්න අපි වැඩ කරලා නැහැ. පක්ෂ නායකින්ට පක්ෂවලට දේශපාලඥයින් අවශ්‍ය වෙන්නේ තමන්ගේ කාර්ය කරගන්නා තෙක් පමණයි. අපිට කවුරු එක්ක කවුරු එක එකතු වුණත් ඒක අභියෝගයක් නෙවෙයි. ඔය කියන කණ්ඩායම් 20 වෙනි සංශෝධන රට උස්සල ජනාධිපතිවරයාට විධායක බලය ලබා දුන්නා. අයවැය අවස්ථාවේදී අයවැයට 3/2ක් ඡන්ද දීලා සම්මත කරා. දැන් එහෙම කියමින් ජනතාවට අමාරුයි කියලා බොරුවට පෙනී සිටින රඟපාලා හරියන්නේ නැහෙනේ. මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න දැවැන්ත දේශපාලන වේදිකාවක් අපි ගොඩනගී යුතුයි. ආණ්ඩු විරෝධී සින සියලු බලවේග සියලු දෙනාම එකට එකතු වෙන්න ඕන එකම වේදිකාවක ඒකේ අරමුණ තමයි මේ පාලනය වෙනස් කරන්න. සියලු දාසන ප්‍රවෘත්ති විකාශය මිනිමවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන www.siyathinews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මාධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.